1959 පෙබරවාරි 26 වන දින රුසියාවේ උතුරු යුරල් කඳුකරයේ ඔටෝටන් කන්දට යාබදව පිහිටුවා තිබූ කඳවුරු භූමියක් පවටින් කඳු නගින්නන් 9 දෙනෙකු මියගොස් සිටියදී සොයාගත්තා. ඔවුන් මියගොස් තිබූ ආකාරයේ ඉතාමත් අද්භූතජනක වූ අතර විමර්ශකයින් හට ගැටලු රාශියකට මුහුණ දීමට සිදු වූ සිදුවීමක් වුණා. මෙවර සාකච්ඡා කිරීමේ ඩයට්ලොව් කඳුකර සිදුවීම නමින් ලෝක ප්‍රකට වූ මෙම අද්භූත සිදුවීම පිළිබඳවයි. 23 හැවිරිදි ඊගෝ ඩයට්ලොව් යුරල් පොලිටෙක්නිකල් ඉන්ස්ටිටියුට් හෙවත් වර්තමාන යුරල් ෆෙඩරල් විශ්වවිද්‍යාලයේ ගුවන්විදුලි ඉංජිනේරු ශිෂ්‍යයෙක් වූවා. 1959 සෝවියට් සංගමයේ කමියුනිස්ට් පක්ෂයේ 21 වන සම්මේලනය වෙනුවෙන් යුරල් කඳුකරයේ ගවේෂණයක් සංවිධානය කෙරුණු අතර එහි නායකත්වය සඳහා ඔහුව තෝරා ගැනුණේ ඔහු ඉතා දක්ෂ හා අත්දැකීම් බහුල කඳු නගින්නෙක් වූ නිසා. කණ්ඩායම සඳහා ඩයට්ලොව් ඇතුළුව 10 දෙනෙකු තෝරාගෙන තිබූ අතර ඔවුන් සියලු දෙනාම අත්දැකීම් සහිත දෙවන ශ්‍රේණියේ කඳු නගින්නන් වූවා. කිලෝමීටර් 300ක චාරිකාව අවසානයේ ඔවුන්ව එකල සෝවියට් සංගමයේ කඳු නැගීම පිළිබඳ ඉහළම සහතිකය වූ තුන්වන ශ්‍රේණිය දක්වා උසස් කිරීමටයි සැලසුම් කෙරුණේ. සියලු සැලසුම් වලට අනුව ජනවාරි 23 වන දින පිටත් වූ ඔවුන් ජනවාරි 27 වෙනිදා වන විට ඔටෝටන් දෙසට ඔවුන්ගේ ගමන ආරම්භ කළා. එහෙත් නොසිතූ ලෙස ඊට පසු දින කණ්ඩායමේ සමාජිකයෙක් වූ යූරි යූඩින් හට ගමන අත්හැරීමට සිදු වූයේ ඔහුගේ කකුලේ ආබාධ තත්ත්වයක් දරුණු අතට හැරීම හේතුවෙන්. නැවත හැරුණු යූඩින්ට ඩයට්ලොව් පොරොන්දු වී තිබුණේ තම කණ්ඩායම ගමන නිමා කර නැවත ආරම්භක නගරය වූ විස්හායි වෙත ළඟා වූ විට ඔහුට ටෙලිග්‍රෑම් පණිවිඩයක් එවන බවටයි. එය සැලසුම් කළ පරිදි පෙබරවාරි 12 වනදා පමණ වන විට යූඩීන්ට ලැබිය යුතුව තිබුණා. නමුත් පෙබරවාරි 12 පසු වී දින කිහිපයක්ම ගත වුවත් කණ්ඩායමෙන් කිසිදු ආකාරයක පණිවිඩයක් යූඩීන්ට නොලැබුණු විට ඔහු තීරණය කළේ ඒ පිළිබඳව ආරක්ෂක අංශ දැනුවත් කිරීමට. ඒ අනුව ඔහුගේ හා කණ්ඩායමේ නාතීන්ගේ ඉල්ලීම පරිදි ඔවුන් සෙවීම සඳහා පෙබරවාරි 20 වනදා විශේෂ සෙවුම් කණ්ඩායමක් යුරල් කඳුකරයේ විට පිටත් වූවා. එම කණ්ඩායමට කඳු නගින්නන්ගේ කඳවුරු භූමිය සොයා ගැනීමට හැකි වූයේ පෙබරවාරි 26 වනදායි. ඒ ඔටෝටන් කන්දට කිලෝමීටර් 10ක් පමණ පහළේ. කූඩාරම් සියල්ල පොඩිපට්ටම් වී තිබූ අතර පිරිස ඒවායින් ඉවතට ගිය ආකාරයක් පෙන්නුම් කළා. කූඩාරම් වලින් ඉවතට විහිඳුණු 9 දෙනෙකුගේ පාසටහන් දක්නට ලැබුණු අතර කිසිවෙකුත් නිවැරදිව පාවහන් පැළඳ සිට තිබුණේ නැහැ. සමහරු එක් සබත්තුවක් හෝ මේස් පමණක් පැළඳ සිටි බව පෙන්නුම් කළ අතර සමහරු හිම මත ගමන් කර තිබුණේ කිසිදු පාවහනක් නොදමයි. අධික හිම පතනය මෙන්ම ඉතාමත් අවම උෂ්ණත්වයක් තිබූ පසුබිමක ඔවුන් එවැන්නකට පෙළඹුණේ ඇයිදැයි යන්න විමර්ශකයින් දැඩි ගැටලුවකට මුහුණ දුන් කරුණක් වූවා. පාසටහන් ඔස්සේ ගමන් කළ විමර්ශකයින් හට මලසිරුරු දෙකක් හමු වූ අතර ඒ කඳවුරේ සිට සැතපුමක් පමණ දුරින් තිබූ රුක්ගොමුවත් තුළින් ඉතාමත් පුදුම සහගත කරුණ වූයේ එම මලසිරුරු වල තිබුණේ යට ඇඳුම් පමණක් වීම. එහි තිබූ පයින් ගසක් පාමුල ගිනිගොඩක සලකුණු සොයා ගැනීමට හැකි වූ අතර එම ගසේ මීටර් 5ක් පමණ ඉහළට අතු කැඩී ගොස් තිබුණේ යමෙක් ඊට නැග ඇති බව පෙන්නුම් කරමි. කඳවුරු භූමිය හා රොග්ගොමුව අතර තිබී ඩයට්ලොව්ගේ හා තවත් දෙදෙනෙකුගේ මලසිරුරු සොයාගත්තා. ඒවයින් එක් සිරුරක හිස් කබල පුපුරා ගොස් තිබුණේ මාරාන්තික ප්‍රහාරයක සලකුණු පෙන්වමි. නමුත් වෛද්‍යවරු තීරණය කළේ එම මරණ පහම හයිපොතර්මියාව නිසා සිදු වී ඇති බවයි. හයිපොතර්මියාව යනු වෛද්‍යමය හදිසි අවස්ථාවක් වන අතර එහිදී තාපය නිපදවීමට වඩා වේගයෙන් ශරීරයේ තාපය නැතිවී භයානක ලෙස අඩු ශරීර උෂ්ණත්වයක් ඇති කරනවා. සාමාන්‍ය ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 37ක් පමණ වන අතර හයිපොතර්මියාව ඇති වූ විට එය සෙල්සියස් අංශක 35ට වඩා අඩු වෙනවා. ඉතිරි 4 දෙනාගේ සිරුරු සොයාගත්තේ තවත් මාස 2කට පමණ පසුවයි. ඒවායින්ද එක් සිරුරක හිස් කබල පුපුරා ගොස් තිබුණා. එමෙන්ම තවත් සිරුරු දෙකක ඉලාට කුඩු වී ගොස් තිබූ අතර එම සිරුරු දෙකෙන් එකක් වූ කාන්තාවකගේ දිව සහ ඇස් අතුරුදහන් වී තිබුණේ ඉතාමත් අද්භූත ලෙසයි. ඇගේ මුහුණේ සම් කොටස් දෙතුළෙහි කොටස් සහ හිස් කබලේ කොටසක්ද මෙලෙස අතුරුදහන් වී තිබුණා.
මෙම සිරුර හතර පරීක්ෂා කළ විමර්ශකයන් පසුව තවත් ගැටලුකාරී සොයා ගැනීමක් සිදු කළා. එනම් ඔවුන් සොයාගත්තේ එම හතර දෙනා හැඳ සිටි ඇඳුම් ඊට පෙර රුක්ගොම්ම තුලින් සොයාගත් යට ඇඳුම් පමණක් හැඳ සිටි දෙදෙනාගේ බවයි. අද්භූතම සොයා ගැනීම සිදු කළේ මින් පසුව සිරුරු වැඩිතුරටත් පරීක්ෂා කළ විට සොයා ගැනීමට හැකි වූයේ ඒවායේ අධික විකිරණශීලීතාවක් ඇති බවයි. ඇඳුම් වලින් මෙලෙස අධික වශයෙන් විකිරණ අංශු හමු අතර පසුව පරීක්ෂා කිරීමේදී කඳවුරු භූමිය තුළින්ද විකිරණ අංශු තිබී හමු වූවා. ඒ අවට සැලකිය යුතු පරාසයක මේවා පැතිර තිබුණා. පුදුමයට කරුණ වූයේ විශේෂඥයන් පෙන්වා දුන් පරිදි සිරුරු වලට සිදු වී තිබූ හානිය මිනිසාට ඇති කළ නොහැකි තරම් ප්‍රබල බලයකින් ඇති කරන ලද්දක් වීමයි. සමහර විමර්ශකයන් පෙන්වා දුන් පරිදි ඉල ඇට කුඩු වී ගොස් තිබූ අය සැලකුව විට ඔවුන්ට වී තිබූ හානිය සමාන වූයේ මෝටර් රථයක ගැටුණු අයෙකුට වන හානියටයි. මෙයින් සියල්ල තවත් අපහැදිලි වූවා ඇරෙන්නට කිසිදු ආකාරයක විසඳුමක් දක්නට ලැබුණේ නැහැ. පිටස්තරයක කූඩාරම් වලට ඇතුළු වූ බවට කිසිදු සාක්ෂියක්ද නොතිබූ අතර කූඩාරම් ඇතුළතින් ඉරා දමා ඇති බවයි විමර්ශකයන් සොයාගත්තේ. ඔවුන් එවන්නක් කළේ ඇයි? ඒ ඉතාමත් ගැටලුකාරී සාධකයක් වූවා. සත්‍ය වශයෙන්ම ඒ සිදුවන්නට ඇත්තේ කුමක්ද? මෙම ඉතාමත් අද්භූත ව්‍යසනය පැහැදිලි කිරීමට පසුව නොයෙක් සිද්ධාන්තයන් ඉදිරිපත් වූවා. ඒ අතරින් සුවිශේෂී කිහිපයක් මෙලෙස දැක්විය හැකි. ඉදිරිපත් වූ එක් සිද්ධාන්තයකින් පැහැදිලි කෙරුණේ හිම කුණාටුවක් හේතුවෙන් කූඩාරම් හිමෙන් යටවී ගොස් අනතුරක් සිදුවන්නට ඇති බවයි. මෙය කූඩාරම් වලට සිදුවී තිබූ දරුණු හානිය මෙන්ම හයිපොතර්මියාවෙන් සිදුවූ මරණයන් සම්බන්ධවද හොඳ පැහැදිලි කිරීමක් ගෙන දුන්නා. මෙම සිද්ධාන්තයේ ඉදිරිපත් කළ පිරිස් පෙන්වා දුන්නේ කඳු නගින්නන් කූඩාරම් තුළ සිටින විට එම හිම කුණාටුව ඇතිවන්නට ඇති බව. කූඩාරම් ඇතුළතින් ඉරා දමා තිබීමත් පැහැදිලි කෙරුණා. ඉන්පසු ආරක්ෂාකාරී පෙදෙසක් සොයා කඳවුරු භූමියෙන් ඉවතට ගමන් කළ පිරිස හයිපොතර්මියාව හේතුවෙන් මිය යන්නට ඇති බවයි ඔවුන්ගේ අදහස වූයේ. පිරිසෙන් දෙදෙනෙක් හැඳුම් හැඳ නොසිටීම පිළිබඳව සැලකූ විට ඔවුන් ඒ සඳහා ඉදිරිපත් කළ මතය වූයේ පැරඩොක්සියල් අන්ඩ්‍රසින් නම් සංසිද්ධිය හේතුවෙන් එවැන්නක් වන්නට ඇති බව. මෙහිදී සිදුවන්නේ හයිපොතර්මියාවට දරුණු ලෙස ගොදුරු වූ විට අධික උෂ්ණත්ව පහළ යාම නිසා තම සිරුර ගිනිගන්නා බවට වන සංවේදනයක් ඇතිවීමයි. මේ හේතුවෙන් වාහාම තම ඇඳුම් ගලවා දැමීමට එවැනි පිරිස් ක්‍රියා කරනවා. ඒ අනුව මෙම අද්භූත කරුණත් පැහැදිලි කිරීමට එම සිද්ධාන්තය මගින් හැකියාව ලැබුණා. කෙසේ වුවත් මෙම හිම කුණාටු සම්බන්ධ සිද්ධාන්තය මගින් පැහැදිලි කිරීමට අපහසු වූ කරුණු කිහිපයක් දක්නට ලැබුණා. එනම් මේ මගින් සිරුරවල හා කඳවුරු භූමිය තුළ හඳුනා ගැනීමට ලැබුණු අධික විකිරණශීලීතාව සඳහා කිසිදු පැහැදිලි කිරීමක් සැපයීමට හැකියාවක් ලැබුණේ නැහැ. මෙන්න මියගිය අය අතර සිටි කාන්තාවකගේ ශරීර කොටස් අතුරුදහන් වූයේ කෙසේදැයි පැහැදිලි කිරීමට මෙම සිද්ධාන්තය අසමත් වූවා. ඊට අමතරව පිරිස ඇඳුම් මාරු කර හැඳ තිබීම හා සිරුරවල දක්නට ලැබුණු දරුණු තුවාල ගැනද ඉන් එතරම් පැහැදිලි වූයේ නැහැ. ඉදිරිපත් වූ තවත් සිද්ධාන්තයකින් කියවුනේ එම ප්‍රදේශයේ විසූ මැන්සි ගෝත්‍රිකයන් ඔවුන්ගේ ඉඩම් ආක්‍රමණය කිරීම නිසා කඳු නගින්නන් කණ්ඩායමට පහරදී ඝාතනය කර ඇති බවයි. ඔවුන් පිනිමුවන් ඇති කරමින් එම ප්‍රදේශයේ දීර්ඝ කාලයක් තිස්සේ ජීවත් වූ ජන කොට්ටාසයක් වූ අතර තම බිම් වෙත පිටස්තරයන් පැමිණීමට දැඩි ලෙස අකමැති පිරිසක් වූවා. මේ අනුව සිද්ධිය සම්බන්ධයෙන් මැන්සිවරුන් කිහිප දෙනෙකුගෙන් ප්‍රශ්න කළ නමුත් පරීක්ෂණයෙන් පෙන්නුම් කරේ මරණවල ස්වභාවය මෙම උපකල්පනයට සහය නොදක්වන බවයි. එනම් කඳු නගින්නන්ගේ පාසටහන් හා අනෙකුත් සාධක පරීක්ෂා කළ විට ගැටුමක කිසිදු සලකුණක් සොයා ගැනීමට විමර්ශකයන්ට හැකි වූයේ නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ තෙවන සිද්ධාන්තය වන්නේ එකල පැවති සෝවියට් සමූහාණ්ඩුව විසින් දියත් කළ පරීක්ෂණ මිසයිලයක් නිසා මෙම අනතුර වන්නට ඇති බව. විකිරණශීලීතාවයටද හේතුව වන්නට ඇත්තේ එය බවයි ඉන් පෙන්වා දුන්නේ. කෙසේ වුවත් පිපිරීමක් පිළිබඳ කිසිදු සාක්ෂියක් එම ප්‍රදේශයෙන් හමු නොවූ අතර මිසයිල දියත් කිරීමක් පිළිබඳවත් කිසිදු වාර්තාවක් තිබුණේ නැහැ. ඒ නිසා බොහෝ දෙනෙක් මෙම සිද්ධාන්තය ප්‍රතික්ෂේප කළා. නමුත් මෙය හමුදා විසින් සිදු කරන ලද යමක ප්‍රතිඵලයක් විය හැකි බවට සාධක ඉදිරිපත් වීමට පටන් ගත්තා.
අතරමඟදී කණ්ඩායමෙන් ඉවත් වී ගිය යූරි යූඩින් පරීක්ෂණ කටයුතු වලදී විමර්ශකයන් හට විශාල උපකාරයක් වී තිබුණු අතර කඳවුර භූමිය තුළ තිබූ ද්‍රව්‍ය බොහොමයක් හඳුනා ගැනීමට හැකි වූයේ ඔහු නිසා. කෙසේ නමුත් එම ද්‍රව්‍ය අතර යූරිට හඳුනා ගැනීමට නොහැකි වූ දේවල් කීපයක්ද හමු වී තිබුණා. කඳවුරු භූමියේ තිබූ ඇඳුම් අතර තිබුණු රෙදි කැබැල්ලද මේ අතර තිබුණා. යූරිගේ අදහස වූයේ එය හමුදාවේ සම්බන්ධයක් පෙන්වන බවයි. මීට හමුදාවේ යම්කිසි සම්බන්ධයක් ඇතැයි සැකකිරුනේද ඒ අනුවයි. කෙසේ වුවත් එය තහවුරු කිරීමට විමර්ශකයන්ට හැකි වූයේ නැහැ. සිදුවීම පැහැදිලි කිරීමට ඉදිරිපත් වූ සිව්වැනි සිද්ධාන්තය වන්නේ රුසියානු හිම මිනිසෙකු හෙවත් යටි කෙනෙකු විසින් කඳු නගින්නන්ට මාරාන්තික පහර දීමක් සිදු කර ඇති බවයි. මියගේ අයගේ සිරුරවල දක්නට ලැබුණු දරුණු තුවාලවලට හේතුව එය බවයි පෙන්වා දෙනු ලැබුවේ. කෙසේ නමුත් යටි සම්බන්ධ විද්‍යාත්මක වශයෙන් තහවුරු කිරීමක් සිදු වී නොමැති නිසා සහ යටිගේ පැමිණීම පිළිබඳව සාමාන්‍යයෙන් දක්නට ලැබෙන වෙනත් සාක්ෂි කිසිවක් මෙහිදී සොයා ගැනීමට නොහැකි වීම නිසා මෙම සිද්ධාන්තය බැහැර වී ගියා. පස්වන සිද්ධාන්තය බොහෝ දින අවධානය යොමු කළ එකක් වූවා. ඉන් කියවුනේ මෙම සිදුවීමට යම් පිටසක්වල ජීවී සම්බන්ධයක් තිබිය හැකි බවයි. විකිරණශීලීතාව මියගිය අයට සිදු වී තිබූ දරුණු තුවාල මෙන්ම ඔවුන් තම කඳවුරු භූමියෙන් පලා ගොස් තිබූ ආකාරය හා ඔවුන්ගේ ඇඳුම්වල ස්වභාවය ඒ සඳහා සාධක සපයන බවයි එම මතය ඉදිරිපත් කරන්නන් පෙන්වා දුන්නු. එමෙන්ම එම වසරේම පෙබරවාරි හා මාර්තු මාසවල එම ප්‍රදේශයේ හඳුනා නොගත් පියාසර වස්තු විශාල වශයෙන් දර්ශනය වී ඇති බව වාර්තා වී තිබෙනවා. ඩයට්ලෝ සිදුවීම පිළිබඳ විමර්ශන කටයුතු සිදු කළ ප්‍රධාන විමර්ශක ලෙව් ඉවානෝ පවා පැවසුවේ පියාසර වස්තු සහ කණ්ඩායමේ මරණය අතර සම්බන්ධයක් ඇතැයි තමා සිතන බව. කෙසේ වුවත් මෙම සිදුවීම සම්බන්ධ සියලු විමර්ශන අවසන් කරන ලෙස සෝවියට් නිලධාරීන් පසුව ඔහුට නියෝග කර තිබේ. අවසානයේ සියලු සිද්ධාන්තයන් පසෙක දමමින් බලධාරීන් තීරණය කළේ හඳුනාගත නොහැකි ප්‍රබල බලවේගයක් විසින් මෙම බිහිසුණු ක්‍රියාව සිදු කර ඇති බවයි. ඒ අනුව වසර 63කට පෙර සිදු වූ මෙම අද්භූත සිදුවීම අදටත් නොවිසඳී පවතිනවා.